春を愛する人は心清き人。ジャパンシンドゥエンキューエワサンテサマンカラティーノタマンアダリカネピナト。おはようございます、こんにちは、こんばんは、おやすみなさい、さよなら。ジャパンアイサツ、アイサツアーチャーダルマ、ウィーティングス。はい。ひらがな、さあ、カタカナはどアコルティカガッタハム、プラダーナサブダパハイティエン。アー、イー、ウー、エー、オー、オーサブダパハ。オーサブダパハタンウォタマイ、アニタコルティカヘデンネ。カヤンネガッタハム、カー、キー、コー、ケー、コー。ඒ විදිහට හැදෙනවා. දැන් අපි වචනයක් කිව්වොත් එම ආ ඊ අයි ආදරය. ආ කා ඊ අකයි රතු පාට. ආ ඕ ඊ අවොයි නිල් පාට. කකු ලියනවා. හා ඊ හයි ඔව්. හරි. ඒ වගේ වචන අදා ගන්න පුළුවන්. කංජි, දැන් මේ කංජි අපිට දැන් මං කිව්වනේ අකයි කියලා. දැන් ඔයක ඔය හිරගන අකුළු වලින් අකයි කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් කංජියකින් රූපාක්ෂරයකින් ඒක එක වචනයක් විදිහට ලියන්න පුළුවන්. අපි ගක්කෝ කියලා ගත්තොත් එහෙම හිරගන වලින් ගක්කෝ කියලා අකුරින් ලියන්න පුළුවන්.එහෙම නැත්නම් ඒක රූපාක්ෂරයක් විදිහට වචනයක් විදිහට මතක තියාගන්න පුළුවන්. ඒක හරි ලේසි. පාඩම් කරපුවහම ඕවා කියව ගන්න ලේසි. දැන් නිහොන්ගෝ කියලා අපිට ලියන්න පුළුවන් හිරගන අකුරු වලින්. හැබැයි කංජි වලින් ඔක රූපාක්ෂර තුනකින් ඒ වචනේ ලියන්න පුළුවන්. මේ විදිහට නේද? හරි. දැන් අපි ගමුකෝ වාක්‍යයක් හදන ආකාරය. දෙස්. දෙස් කියලා කිව්වහම සිංහලෙන් එන වාක්‍ය අවසන් වෙන්නේ වෙනවා, වෙමි, වන්නේය, වන්නීය, වන්නහ ගොඩාක් ಜಾති තියෙනවා. නමුත් ජපන් භාෂාවෙන් ඔය ඔක්කොටම එකයි. දෙස් කියන එක තමයි පාවිච්චි කරන්නේ. ස්ත්‍රීලිංග, පුරුෂ ලිංග ભેදයක් නැහැ. බහුවචන, ඒකවචන ભેදයක් නැහැ. වාක්‍ය අවසන් වෙනවා දෙස් කියලා. ඉතින් හරි ලේසි ඉගෙන ගන්න සිංහල අපිට. මොකද ජපන් භාෂාවෙම ලොකු ව්‍යාකරණ රාශියක් නැහැ. ඊළඟ එක තමයි දැන් අපිට දෙස් කියන එකෙන් නැත අර්ථයට හරවන්න පුළුවන්. දෙවා අරිමසෙන්. වතශි වා සෙන්සෙයි දෙස්. මම ගුරුවරයෙක්. වතශි වා සෙන්සෙයි දෙවා අරිමසෙන්. හරි. ඒ විදිහට ඒක හදාගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම නිපාත. නිපාත තියෙනවා නි, නො, වා, ග, දේ. ඒ විදිහට තියෙනවා. දැන් අපි ගමු නොයා, නෝ කියන අකුර නිපාතයක් විදිහට. වතශි නෝ මගේ, කනෝජෝ නෝ ඇගේ, වතශි නෝ ගක්කෝ මගේ පාසල, නිහොන්ජින් නෝ කුරුමා ජපන් ජාතිකයාගේ වාහනය. හරි. ඒ විදිහට ගන්න පුළුවන්. දැන් අපි ගමු ක්‍රියාපද. දෝෂි ක්‍රියාපද verbs නේ. ඒකට මස් කියන එක අපි ලියන්න පාවිච්චි කරනවා. කතා කරන්න පුළුවන්. කකිමස්, නෙමස්, ෂිමස්, බෙන්කියෝ ෂිමස්, කෙක්කොන් ෂිමස්. ඒ විදිහට තබෙමස්. හරි. දැන් ඒකේ අතීත කාලය මස්ත කියන එක. තබෙමස්ත, නෙමස්ත, ඉකිමස්ත, ඉකිමස්ත ගියා, ඉකිමස් යනවා, ඉකිමස්ත ගියා, ඉකිමසෙන් දෙස්ත, ගියේ නෑ. ඒ විදිහට පුළුවන්. අපිට මෂෝ කියලා කිව්වහම ක්‍රියාවක් කරමු කියන එක. නිහොන් ඒ එකි මෂෝ, ජපානයට යමු. ගොහන් ඕ තබෙ මෂෝ, බත් කමු. වතෂිතෝ ඉෂෝනි, හිරු ගොහන් ඕ තබෙ මෂෝ, මාත් එක්ක දිවාහාරය ගමු නේ. ඒ විදිහට මස් ෆෝම් එක කතා කරන්න පුළුවන්, ලියන්ඩත් පුළුවන්. මේ විදිහට ගත්තහම අපිට තව එනවා ෆෝම් එකක් තේ. ඉකිමස් කියන එක ඉත්තේ වෙනවා නේ. තබෙමස් කියන එක
තබෙතේ වෙනවා මේවා හරියට හැදෙන ආකාරය පන්ති වලි සහභාගි වුණාම හදාගන්න ආකාරය පුරුදු වෙන්න පුළුවන් ඉත්ති කුදසයි කරුණා කරලා යන්න තබෙතේ කුදසයි කරුණා කරලා කන්න හයකු තබෙතේ කුදසයි ඉක්මනින් කන්න ඈ තබෙතේ මිතේ කුදසයි කාලා බලන්න නිහොන්නේ ඉත්තේ කෙක්කොන්සිතේ කුදසයි ජපානයට ගිහින් විවාහ වෙන්න ඒ විදිහට තේ ෆෝම් එක. දැන් ඕකෙම ගන්න පුළුවන් නයි ෆෝම් එක. ඉකනයි යන්නේ නැහැ, තබෙනයි, නෙනයි, මිනයි, හෂිරනයි. හෂිරනයි හෝගා ඊදස්. දුවන් නැත්නම් හොඳයි. කෙක්කොන්සිනයි හෝගා ඊදස්. හයකු කෙක්කොන්සිනයි හෝගා ඊදස් ඉක්මනින් විවාහ වෙන්නේ නැත්නම් හොඳයි. ඊළඟට අපිට පුළුවන් අපි ගමු නිපාත. තෝ කියන නිපාතය ගන්නකො. වතශි තෝ කරේරා මම සහ ඔවුන්. ශ්‍රී ලංකා ජින්තෝ නිහොන්ජින් ජපාන් ජාතිකයා සහ ශ්‍රී ලාංකිකයා. අපි කෝල් එක කරන් බලමු යමද මහත්තයාට. මොෂි මොෂි යමදසන් රශ්‍යමස්කා හායි චොත් ちょっと忘れましたね。はいはいはい、そうです。はい、元気です。確かに聞いてくださいね。はい、まんげじゃあジャマダマハタコールがからんべるわ。あぴプラスのティカカハラバルム。あなたは日本語が好きですか？おばジャパンバーサーをたけまてぃだ。あなたは日本人が好きですか？おばジャパンジャーティキャンってキャマティド。はい。どこから来ましたか？コヘイナンダーヴィ。か。プラスネアです。か。ますか。プラスネア。で。やぬはで。かぬはで。あぺで。ね。はい。ええびでやってあぴばらもん。がなんからばらもんね。1、2、3、4、5、6、7、8、9、10、11、12、どれはだか、ウィッサタピキノ、ニジュウ、ウィッサ、ニジュゴ、ウィッシパハ、サンジュウ、ティハ、サンジュゴ、ティスパハ。はい。えっとこと、でん、アピトイビディヘトワ、ギネガン、レシー、バーキリアン、レシー、オンライン、バーキリアン、レシー、キヨン、ウィッサタティン、キヨン、リュウ。私と一緒に。日本語を勉強しましょう。エンデマーティクジャパンバーサーギネガム。イゲネガンネヘモモジャパイアネパンティエ。エンデ。さよなら。また会いましょう。じゃあまた。See you soon. またハムム。Goodbye.